मामा सुरंग थमाई मैं काले लेवल पांती यही टप्पू बाकी निकालने इधर ओया हाली ये तो वाव आंधने गत्ता मामा दें निकाम बाकी निकाने मैं रसायन विद्या व पीलीबंद माचारी नी बाकी निकाब बोलोंगे ओ माचारे बाकी निकाब बोलोंगे मैं ती नहीं है मामा ते काले ही टप्पू निकांग सुरंग ने मैं विद्या महाचार्य सुरंग मालपेन हेलो डॉक्टर सुरंग मालपेन हाउ आर यू ग्लैड टू सी यू ඉන්නවා හොනින් ඉන්නවා මට මතකයි ඩොක්ටර් බොලොඤ්ඤ මැතිණිය ඔබේ කාලේ පන්තිය හොටු පෙරාගෙන ඉන්න අවදියේදී මිතුරන්ගේ විහිළුවට ලක් වුණා ඒත් ඔය ෂෙම් කියනවනේ ඩොක්ටර් සුරං ඔව් මට තාමත් මතකයි ඔබ ඒ කාලේ හොඳ නැතුව එක දිගට දින පහම ඇඳ හඩු කලිසම ඒක මොනේ තරම් අපිරිසිදුද කියනවනම් මතක් වෙනකොට තාම ඒ අකුල දැනෙනවා දැනෙනවා කි රසායන විද්‍යාවට අනුව මම අනුමාන කරනවා සම මතු පිට ඇති කරන්නා වූ බහිස්රාවිය ලවණ ඔබේ කලිසමේ දිගින් දිගට තැන්පත් වීමෙන් සහ ඊට ගෙන්දගම් පල්මානික මිශ්‍ර වීම හේතුකටගෙන ඇතිවන්නා වූ ප්‍රතික්‍රියා නිසා තමයි ඒ දුර්ගන්ධය කලිසමෙන් හමායන්නේ ඇත්තේ කියා ඒක වැරදි නිගමනයක් මහාචාර්යවරිය ඇත්ත වශයෙන්ම සිදුනේ ඔබ කී පරිදි මගේ සමෙන් පිට කළා වූ ඒ බහිස්රාවිය ලවණ පොහොරක් ලෙස උපයෝගී කරගන්නා ලද ඒක ශෛලික පුස් ප්‍රභේදයක් වන හඩුගඳ ගැසිල්ලා නැමැති ෆංගස් එක මගේ කලිසම තුල වේගෙන් ව්‍යාප්ත වීම හේතු කොටගෙන ඇතිවන්නා වූ තාපය වාතයේ සමග මිශ්‍ර වීමෙන් තමයි ඒ අනගි භවනීය දුගඳ හවලා තියෙන්නේ කොහොම වුණත් ඩොක්ටර් සුරං කලකට පස්සේ ඔබ මහාචාර්යවරියෙකු ලෙස මුණ ගැසීම මට අප්‍රමාණ සතුට මට එසේමයි නමුත් මේ උත්කෘෂ්ඨ හමු වීම දෙස යම් සාමාන්‍ය අයෙක් බලා සිටියාද යම් සාමාන්‍ය අයෙක් අසා සිටියාද ඔවුන් නිගමනයකට එනු නියතයි අපි ඌන බුද්ධික හෝ මඤ්ඤං අය ලෙස මොකද ඔබගේ අදහස ඒක නිසා ඩොක්ටර් සුරං ඔව් අපි අපේ රාජකාරී හැඳුනුපත් හොඳින් පෙනෙන ලෙස පෙළෙන ගමු ඒක තියෙනවනේ අපේ තත්ත්වය තානාන්තරයේ බෙහෙදිලිව නේද ඔව් ඒක හොඳයි මහාචාර්යවරිය එතකොට එක්ක ඔවුන් මේ නොතේරෙන අසාමාන්‍ය කතිකාවතට කනොදී මේක ගොන් කතාවක් කියලා නොඅසා සිටින්න පුළුවන් එහෙම නැත්නම් අපි මඤ්ඤං යෝධුවක් කියලා හිතලා මුදලින් යම් ආධාරයක් කරන්න පුළුවන් ඒ කිව්ව දෙවනි දේ සිදු වෙනවා නම් ඒකෙත් ඇති වරදක් නෑ ඩොක්ටර් මොකද අපි මේ ඉහළට ඉගෙන ගත්තත් අවසානයේ සල්ලි උපයන්නේ ඒ කියන්නේ සුරකයින් මෙව්වා කළා හරි ඔබ සල්ලි හොයන්නේ මං හිතන්නේ ඔබත් එහෙමයි නේද ඔව් හරි රසායන විද්‍යාවට කෙනෙකුගේ හදවත තේරුම් ගන්න පුළුවන් එක ලොකු දෙයක් බකිනිකා බොලොඤ්ඤ මැතිණිය ඉතින් මට කියන්නකෝ ඩොක්ටර් සුරං මලපෙන්න ඔබ විවාහකද Not yet. තාම නැහැ. ඕ මම එදා ඉඳලා මාධ්‍යාපනයේ ඉහළටම යන්න මහන්සි වුණා මිස විවාහය ආදරය වගේ දේවල් මට මගහැරුණා. මට එහෙමයි ඩොක්ටර් සුරං මට යාන්තමට මතකයි ඒ ලෙවල් පන්තිදී මගේ යටිසිත ඔබට ආදරය කළ බව. නමුත් ඒක ප්‍රකාශ කරන්න බැරි වුණා. බිය වුණා මම. ඒක එදා ඔබ ප්‍රකාශ නොකළ එකයි තාම හොඳයි මහත්මිය. මොකද යම් හේකින් ඔබ එදා මට ඔබේ ආදරය ප්‍රකාශ කළා නම් අද මේ උද්භිත විද්‍යාඥ මහාචාර්ය සුරං තේකඩේක කොත්තුළු ටික හනවා සිකුරුයි. මම එහෙනම් කේලි ගන්නට වීඩියෝ තනවා ඩොක්ටර් සුරං. ඉතින් මගේ ප්‍රිය මහාචාර්ය බකිනිකා මහත්මිය ඔබ මොකද්ද හිතාගෙන ඉන්නේ ජීවිතේ? ඉතුරු ටිකක් උදකලාවම තනියම ජීවත් වෙන්නද නිකන් වේලපු බොම්බිලි කරෝල කූරිය වගේ? ඩොක්ටර් සුරං ඔබ අද මේ මොහොතේ හමු වෙන තුරුම මම හිතාගෙන හිටිය ජීවිතේ ඉතුරු ටික තනියම ඉන්න තම. නමුත් මට දැන් හිතෙනවා එහෙම ඉන්නේ මොකටද කියලා. ඔව් වයසට ගිහිල්ලා හරි ඩ්‍රැකියුලා කාගේ හරි බෙල්ල මිරිකලා ලේ බොනවා මිසක් වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් කන්නේ නෑනේ. ඩොක්ටර් සුරං ඔව් ඇත්ත වශයෙන්ම කියනවනම් මට දැන් හිතෙනවා තරුණ අවදීදී ඉඳන් මම පන්තියේදී ප්‍රකාශ කරන්න බැරි වුණු ඒ ආදරය දැන් ප්‍රකාශ කළා නම් හොඳයි කියලා. ඔව් ඒක ඇති වරදක් නැහැ. නමුත් දැන් ඔබ ළඟ ඇත්තේ යෝන් ප්‍රේමයක් නෙමෙයිනේ. දැන් ඇත්තේ අරටු බසින ලද වැටකොළු මෙන් ධාර බේරුණු කොට්ට පොල් ආදරයක්. හරි. ඔබ හිතනවාද ඩොක්ටර් සුරං ඔබ ළඟ යෝන් ආදරය තියෙනවා කියලා? නෑ ඩොක්ටර්. ඔයා ළඟ තිබුණොත් තියෙන්නේ ඩොක්ටර්. පාවිච්චි නොකර වේලිච්ච තීන්ත ටින් එකක අඩිය තියෙන මණ්ඩි වගේ. එහෙමත් නැත්නම් විජලනයක
ගාන. What do you think about that? අනේම කිව්වහම මගේ ටකුස් ටුකුස් ගාන දනිස්සල මරබෝන් වර්ධනය වෙනවා වගේ ගතියක් දැනෙන්න ගත්ත මහත්මිය. ඒ මට වැඩ කරන්නේ නැතුව තිබ්බ පරයන ඔරලෝසුවක් පොළවේ ගෙවුවම වැඩ කරන්නේ. අනේ වගේ මගේ හෘදයේ වස්තුව සලිත වෙන්න ගත්තා. ඒ මචං කුගුලා. ඈ අර අතේ ඉන්න ජෝඩුව. ඈ එක්ක මචං අත්ත නැට කාලා. ඈ එහෙම නැත්තම් මචං ගෝඩ හැලියක බැහැලා නාලා. නෑ මචං මං හිතන්නේ වයර් මාරුවෙලා. එහෙම නැත්තම් පුප්පු සීය දමනිය අදෝ මාර්ගයට බද්ද වෙලා. ඔය මොකක් හරි රකින්න ඕනේ. ඔයාට පේනවද මහාචාර්ය තුමිය අර අතන ඉන්න නෝගත් කොල්ලෝ දෙන්න අපි දිහා බල බල මොනවා හරි කතා වෙනවා. මං හිතන්නේ ડોක්ටර් සුරං උන්ට අපි දෙන්නව පේන වෙද්දී රොකට් එකක් ගොම් කරත්තකින් එදන් යනවා වගේ වෙන්නේ නැති නේද? දැන් එහෙනම් මොකද මහත්මිය කියන්නේ? මං මගේ පළමු නොඉඳුල් කුළුඳුල් ආදරය ඔබට පුදන්නද? පුදන්නේ පුදන්නේ. මං ක්ලේස්ටි ඔබේ අරටු බෙසපු ආදරේ පිළිගන්නේ. ඔබ දන්නවා මහාචාර්ය බකිනිකා වියලි මිදි කොච්චර වියලි වුණත් මොනතරම් රසද? ඇයි ડોක්ටර් සුරං කට්ට කරවන වට්ට? ඇයි කල්ගත වූ වයින්? පෙරණි කාසි. පරණ අරක්කු. අත්තරබු වෙසකිලි. මේ මචං. මචං 119 එකට කෝල් කළා කියමුද? දෙන්නේ මුල්ලේරියා පැත්තේ මේට පැනලාවිල ඉන්නයි කියලා. එයි 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 එයි. ඈ මේක මචං මොකක් හරි ජාන විකෘතිය. උන්ට බලන්නේ මොකෝ? මචං. ඈ ඇත්ත කියපන්. උඹ මට උදේ දීපු තේකට මොන හරි කවලා කළාද? මට මේක එක විකාර වෙන්නේ ඇත්ත කියපන්. විකාරද? ඈ එහෙනම් මටත් ඒ විකාරෙම පේන්නේ. උඹටත් පේනවද? ඒකද? ෂුවර්. ඔව්. මේ මචං මේ ඈ එක්ක අපි දෙන්න ඉන්න තැන භූමි දෝෂය. ඈ එහෙම නැත්තම් මචං අර දෙන්න ඉන්න තැන භූමි දෝෂය. ඔය දෙකින් එක. ආ ડોක්ටර් සුරං. What do you think about this? Oh. මේ විදිහට උද්භිත විද්‍යාවට අනුවයි රසායන විද්‍යාවට අනුවයි ප්‍රේම කරන්න බෑ ડોක්ටර් සුරං. මට තේරෙනවා නිකන් උණුවලයක් උගුරේ හිර වෙලා තියෙනවා වගේ මේ ආදරය. මේ උගත් කමයි වයසයි හරස් වෙලා තියෙනවා ආදරේ කිරිල්ලට. ડોක්ටර් සුරං. එහෙනම් අපි කොහොමද ප්‍රේම කරන්නේ? මම හිතන්නේ අපි අපේ මහාචාර්ය පට්ටන්දර මොහොතකට අමතක කළා. අර ඒ ලෙවල් කරපු කාලේ නාහට නාහන දඩෝරි වයසට ගියොත් හොඳයි කියලා. එහෙම කියනකොට හදවතට සතුටක් දැනුණා. අනේ සුරා. ඇයි බකි? සුරා අපි අද පන්ති කට් කළා. පිටිරක බලන්න යමුද? යයන්. ඔයා අතේ සල්ලි තියෙනවද? මගේ අතේ පිච්චිය නෑ. හරි. මගේ කරපු දේ ගුගස් තියලා පිච්චිර බලමු. ඇත්තටම දැන් නම් මට හිතෙනවා ලව් කරන්න හොඳම කාලේ අපි ලව් කළේ නැත්තේ අපරාදේ කියලා. අහන්න සුරා අහන්න. ලව් කරනකොට ටිකක් මෙටි වෙන්න ඕනේ. ගොම් වැඩි දෙක තුනක් කරන්න ඕනේ. ඇයි වා? එතකොට ගියාම බීජ් වැට ගියාදල් ඉවේ යන්න ඕනේ. ගෙදරින් බැනුම් අහන්න ඕනේ. නැත්නම් ආදරේ කිසි රසයක් නෑ. මේ දැන් එහෙමද? දැන් බලන්නකො දැන් ඔයාව කාට හරි අයිති වෙයි කියලා මෙතන තරඟයක් නෑ. මෙතන දුෂ්ටෙක් නෑ. ෂී මේක මහා මොට්ට මරිමෝල් ආදරයක්. අපි දෙන්නව දකින්න ඕන කෙනෙක් හිටයි ළමයි දීග දුන්නට පස්සේ සන්නි අල්ලපු ජෝඩුව පිච්චර් බලන්න එවි කියලා නේද? ඒ මචං කුකුළු මේ. ඈ අන්න අරකට තමයි මචං කියන්නේ නාකි විසේ ගෙතත් උසේ කියලා. ඈ හා පව්බක්. ආලින් ගිනිදුනි කොහොමද ඉතින් උංග කාලෙකින් මේ මිනිහට ඔළුව නරක් වෙලාද මන්ද ඈ මේ උදේ හව පේන්නේ ඉන්න මගෙන් අහන්නේ කොහොමද ඉතින් උංග කාලෙකින් කියලා ඈ සුරා මොකද මේ වෙලා තියෙන්නේ ආ නෑ නෑ මේ මම්මගේ මොලේ පොඩ්ඩක් ආපහු ෆෝමැට් කළා මේක මේ මෙවරි පුල් වෙලානේ ඔක්කොම නිකන් ජෑම් වෙලා වෛරස් ගාඩ් එකත් එක්ස්පයර් වෙලානේ මේ දැන් හරි දැන් හරි දැන් අවුලක් නෑ අවුලක් නෙමෙයි මොකද ගෙදර ගේන්නේ උංග කාලෙකින් මෙහෙමයි අර ඉතින් අනවශ්‍ය මෙමරි ඩිලීට් කරගෙන කරගෙන යනකොට ඔයා පිළිබඳ තියෙන මතකයක් නිකන් ඈතට ඈතට ගිහිල්ලා මේ මොකක් හරි ෆයිල් එකක් අසේ හැංගුණා ඒකයි පුතේ ඩූම් 3 පුතේ ඩූම් 3 මේ තාත්තව හොඳ දොස්තර කෙනෙකුට පෙන්වන්න ලෑස්ති කරන්න මෙයාගේ මොළේ අවුට්පුට් එක අයියෝ මේ තාත්තට අලුතෙන් මදර්බෝඩ් එකක් තියන්න වෙලාද තියෙන්නේ ආව් ආව් මට දැන්
අලුතෙන් මදර්බෝඩ් එකක් තියන්න වෙලා තමයි. මම ඒකට කැමති. උඹලගේ මේ පරණ අම්මගෙන් ඈත් වෙලා අලුත් මදර්බෝඩ් එකකට හේතු වෙන්න. ඔව්. අම්මේ මට නම් පේන්නේ තාත්තගේ මොලේ අප්සෙට් නෙමෙයි. මොලේ රීෆ්‍රෙෂ් වෙලා වගේ මට පේන්නේ. අන්න හරි. ඒකනේ මම දැන් අම්මව දැක්ක ගමන් දැන්ට 20 අවුරුද්දකට උනේදී හම්බුණා වගේ කතා කළේ. ආ කොහොමද ගිනිදුනි කියලා. තාත්තේ. ඈ ඇත්තටම තාත්තට දැනට අවුරුදු 20 ගානකට උඩදී. ඔව්. අම්මව හම්බු වෙච්ච කාලේ මේ වර්තමානිය ගැන හීනෙන් හරි තේරුමක් තිබ්බනම් අම්මව බඳිනවද නැත්නම් නිකා ඉන්නවද? අනිවාර්යෙන් බඳිනවා. අනිවාර්යෙන් බඳිනවා. ඇයියේ? නෑ මම මුලින්ම බඳින්න හිටියේ මෙයාලගේ නංගිවනේ. ඔව්. පස්සේ යා වෙන කෙනෙක්ව බැන්දනේ. ඒකෙන් තමයි මම ඔයලමින්ගේ අම්මව තෝරගත්තේ. දැන් තාත්තා හිතනවද තාත්තේ යහපතක් වුණා කියලා තාත්තට? යහපතක් කෙසේ වෙතත් මං අඩුගානේ ජීවතුන් අතර හරි ඉන්නවනේ. ඒ ඇතිනේ. දැන් මෙයාලගේ නංගි හැම නෙමෙයිනේ. මෙයාලගේ නංගි බදපු මිනිහගේ මේ වෙනකොට දෙන්නේ අවුරුදු මං හිතන්නේ 10 නැත්තම් 11 දානේ. අම්මේ නකට තාත්තගේ මොලේ අවුලක් නෑ අම්මේ. අම්මලා ඇස් දෙන්න හොඳ දොස්තර කෙනෙක් ගාවට යන්නේ. ඕ මොකෝ නරවෝනා තාත්තා ඈ තව ටිකකින් මගේ බොයෆ්‍රෙන්ඩ් ගෙදර ලෑන්ඩ් ෆෝන් එකද කතා කරයි ආ එවුවත් කියන්නේ මං ගෙදර නෑ කියලා එහෙම කියන්නේ කොහමද ළමයා දැන් ඔය ළමයා ගෙදර ඉන්නවනේ අනේ තාත්තා ඈ ඔය පෙන්නේ තු මං කියන දේ කරන්නකෝ ආ දැන් ඔය ළමයා මට වැඩිය පැහිලාද ඉන්නේ ඉතින් එහෙනම් මං දුව වෙන්නම් උඹ තාත්තා වයන්කෝ අනේ තාත්තා ඈ ඔය තේරුම් ගන්න තාත්තා මාව මං ඔය බොයෆ්‍රෙන්ඩ් ඉබම්බතුට ඒ මොකද ඒ අසරණ ඉබම්බතුටට බූට් එක දෙන්නේ ඈ ඒක හොඳ කොල්ලනේ ඈ ඒකම මූදුපත් කරන්න හදන ආයෙ පාර අනේ යගේ හොඳ හා ඈ හොටලයකට කන්න ගිහිල්ලා මං කිව්වා ෆ්‍රයිඩ් රයිස් ගම්මු කියලා ආ ඔන්නේ කියලා පාම්බාගේ පරිපොඩේ කොයි ගත්තා ඉතින් හොඳනේ ඒ ළමයා අර පිරිමැස්මට දස්සයා ඒකයි තාත්තගේ විකාරය ඈ මං ඇඳුම් ගන්න රෙදි සාප්පුට ගිහිල්ලා රුපියල් 5000 දෙනිම් එක ගන්න හදනකොට එයා කිව්වා मगे दानी देखे मेरे बोन हिंदू नाट मोले ग्रीसता मेलीला ने उन्दे तमुंग इबं बतुता वकासा द बारी ने मोन एक होंद खोला ताता किन दे तेरे नेने मुगद ए मिनिया द कोहे अन्न कथा कलत बे किनो ताता है फिल्म में का बलन अन्न कथा कलत हम दाम वायरस सुने उदाई बहुवर्ण प्रश्न पत्र මොකද මිසිස් උම්බෑවුනි ළඟේ ගෙදර හොඳට පළදරපු කප්පුරුකක් තියෙනවද වවුලන්ට කන්න පුළුවන් තරමේ දෙල් ගෙඩි හැදිච්ච? අනේ නෑනේ මිස්ටර් සුරං. ඈ ඔයා දන්නවනේ මගේ දූල දෙන්න හොඳට ඇහෙට කන්ට පෙර ලැමිසියු කියලා. හ
හා දැන් මොකද්ද ප්‍රශ්නේ එතකොට ඔයාගේ ගේ ගාවින් යනකොට බර්මියුඩා ත්‍රිකෝණයට අහුවිච්ච මාලිවා යන්ත්‍රේ කටුව කරගෙන වගේ කොල්ලෝ එකතන කරගෙනවද ගේ ගාව ඈ නැත්තම් අනුන්ගේ පානින් ඉන්ටර්නෙට් යන්න බලන් ඉන්න අයට වයිෆයි ඒරියා එකක් අහුනා වගේ කොල්ලෝ ගෙවල් ආවට ටැග් ගහනවද ඈ නේ නේ ඒකක් නෙමෙයි ඔයාට කියන්නේ මිස්ටර් සුරං මම පහුගිය මාසෙද කකුල මාපට ඇඟිලි වලට බීට්ම දාලා දිනවා රුපියල් 5000ක් විතර ඒක මට තේරුන්නේ නෑනේ යන්නේ අපේ ගේජරකට පාරේ පොඩි කොන්ක්‍රීට් කැල්ලක් තියනවනේ. පාරේ යන කොල්ල මාසෙකට 10 දොලස් 100ක් විතර කකුල මාපට ඇගිලි කඩා ගන්නවා. කොන්ක්‍රීට් කැල්ල වද්දගෙන. මුටි. ඔයාට කියන්නනේ කොල්ල පාරේ යන්නේ කකුල් පාරේ. S2 අපේ ගේපැත්තේ. ඉතින් බලන්නකෝ. මෙහෙමයි ඉතින් මිසිස් උඹෑවුනි. තරුණ ලස්සන දුවලා ඉන්න කොයි ගෙදරටත් ඔය ප්‍රශ්න තියෙනවා. දැන් ඔය අපේ මැරිච්ච නඩෝ ආච්චි නම් ඕකට කිව්වේ කුණු වල ගෙඩියට කපුට වෙනවා කියලායි. ජීයා. හරි කැතයි ඒ උපහරිනේ. මොකැත? අපේ දුවල මොකෝ වෙලකුණුද කපුට ඉන්න? නෑ නෑ ඒක එච්චර හිතන්න එපා. ඒක ඇවිල්ලා නිකන් උපහරණයක් විතරයිනේ. දැන් බලන්න සනකෙලියයි වැසිකිලියයි ගත්තාම එක වගේ වචන වුණාට අර්ථ දෙකයිනේ. වැඩේ ඉවරකොට ඉතින් ඕනම සනකෙලියක් ඉතින් වැසිකිලියක් වෙනවා. ඒක වෙනම කතාවක්. ඒක ඉතින් අපේ හොනාම. මිස්ටර් සුරං අනම්මනම් බෞද්ධ කතා කළා මිසක් මගේ ප්‍රශ්නේ වෙන්නේ නෙනිටින්. අනේ සෝරි වේ. දැන් ප්‍රශ්නේ කියන්නකෝ ප්‍රශ්නේ කියන්නකෝ. මේ සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි නේද? නේ නේ. සයිසි කියන්නකෝ කියන්නකෝ. මගේ දූල බඳින්න කියලා. ඔව් ඔව්. අපේ ගෙදරට ඉතින් තරුණ ළමයි එනවා. පිරිමි ළමයි. ඔව්. ඉතින් හොඳනේ. ඉතින් ඒන කොල්ලෝ අතට උදැල්ල උදැල්ල දීලා ගේ වටේ උදුරු ගාව ගන්නද? කුඹුරු කොටෝ ගන්නද? ඈ බතල හිටෝ ගන්නද? කානු කපා ගන්නද? පොල් ගස් වටේ කොටෝ ගන්නද? එහෙමනේ. විකාර නැද කරන්න ඉබ සුරං. ඈ දැන් ඉන්න කොල්ලෝ උදුරු ගානවා තියා උදැල්ල කඳුරන්නේවත් නැහැ. ඒ වුණාට කුණු ලොරිය අඳුරනවනේ. ඒකේ නෑ මම කිව්වේ ඉතින් කෙල්ලෝ ඉන්න ගෙවල් අඳුරනවනේ කොල්ල මොනවා නැතත් උදළු ඇඳුර නැතුලට නේද? ඔය මොනව කියනවද දන්නේ අප්පා? මේ දැන් මිස්ටර් සුරම් මේ එන කොල්ල තරහ කරගන්නත් බෑනේ. බෑ තරහ කරගන්නම එපා. මොකද ඔය කාලෙට එන කොල්ලෝ කරත්තේ බැඳෙව් හැගේ ලාඩන්නෝ ගහ. ඈ ඔය කාලෙට කොල්ලෝ තනි කර කරත්තේ බඳින කිලාරි හරියානා හරක්කා සමානයි. ඔව්. නෑ නෑ එහෙම කියලා බෑනේ මෙයා. මං දූල දෙන්නේ ලස්සනට හැදුවේ මේ කොහෙවත් යන පොල් කවුඩන්ට දෙන්නේ නෙමෙයිනේ මෙයා. මං ලස්සනට දූල හැදුවේ බැංකුවේ දාලා අරන් තියන්න. නෑ නෑ. එහෙනම් ලුණු දෙහි දාන්න. ඔය මොනවා කියනවද අනේ? එහෙනම් කොල්ල කුලප්පු කරවන්න. අනේ නෑ අනේ. එහෙනම් ඉතින් කෙල්ලෝ හදලා වැඩක් නෑ. ඈ? ඔව් ඊට වැඩිය හොඳයි එළුවෙක් හදන්න. එතකොට අඩු ගානේ හොරෙක් රැට ඌව උසන් යන්න આવොත් ස්වාමියාට දින ලැබි ගමට වැ වැවත් කියනවා. නේ මිස්ටර් සුරම් ඔයාට මං කියන දේ තේරෙන්නේ නැහැ. ඈ? තරුණ ලස්සන දූලේ ඉන්න අම්මලට දින ප්‍රශ්න ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ අප්පා. මේ ඇහුවට තරහ වෙන්න එපා මිසිස් උඹේ උනේ. මම තරහ වෙන්නේ. මේ ඇත්තටම ඔයාගේ ওই දූලා ලස්සනද? ආ මොකෝ නැත්ටි. අයියෝ ඔයා දැක්කනේ දර ටීවී එකේ ජල්ලි ජකරි ජල්ලියා ෂෝ එකට ඉදිරිපත් වුණානේ. ඈ? මේ ජල්ලි ජකරි ජල්ලියා ෂෝ එකට? ආ ජල්ලි ජකරි ජල්ලියා. ඒකටත් ඉදිරිපත් වුණාද? ඔව්. කොයි ළමයි දෙන්නද ඔය එතන මම බැලුවනේ ඒකේ. එතන ගොඩක් ළමයි හිටියානේ. ඇයි යන්නේ වාට මතක නැද්ද? මොකද්ද? අර ඒක සරිය කසාදාරණ ඉවස ගන්න බැරුව ජජ් බෝඩ් එකේ අර තුන් දිනාටම බූවෙල්ල කරන් ගැහුව ළමයි. ඔව් ඔව්. ඒ අපි එක දුවෙක්නේ. ආ ඔව් ඔව් ඔව්. අර ජජ් බෝඩ් එකේ වැදගත් මහත්තුරුන්ට අයියා කියලා කතා කරන්න එපා කිව්වහම එන කුණු අලියක් ඇද්ද ඒ දුවද? ඔව්නේ. ඒ දෙවනියා. ආ දෙවනියාද? වාචාලි වාචාලි ෂා හින්දි නමක් නේද? එතකොට පළවෙනියා පළවෙනිය ටොටෝනා. එයා තමයි ඉත අන්තිමේ උනේ ජජ් බෝඩ් එකේ වරදින්. ආ ජජ් බෝඩ් එකේ වරදින් දෙයි අන්තිමේ උනේ. ඕ නැත්තං අනේ එයා පළවෙනියා. හා ඔය ජල්ලි ජකිරි ජල්ලියා කියන්නේ ඩාන්සින් තරුවක් තෝරපු තරගයක් නේද? ඔව් මෙයා අපේ දූල දෙන්නට හොඳට ඩාන්ස් කරන්න පුළුවන් නේ. ඔයාට කියන්නනේ එයාලගේ ඇඟේම ඩාන්සින් තියෙනවනේ. ඕ නේද? එයාලගේ ඇඟේම ඩාන්සින් එක තියෙනව නේද? හරියට ඒක තමයි අනිත් ඇගේ තියෙන්නේ මං හිතන්නේ පොර බෑග් වල දාලා නේද? ඒකනේ. මේ දැන් එතකොට ඔය දූල දෙන්නම පෙරදුනේ ජජ් බෝඩ් එකේ වරදින් නේද? ඔව් මෙයා. නැත්තම් අපි SMS වලටම විතරක් රියදම් කරන්නේ රක්ෂා. පහක් විතර රියදම් කළා. රක්ෂා පහ. ඔව්. හා සිම් එක 1000කට වැඩි අරන් දුන්නා. ඔව්. ඒකනේ. ලක්ෂ 5ක SMS නටලත් මේ ඇයි ඉතින් පෙරදුනේ? ඒක තමයි මෙයා මට තේරෙන්නේ නැති. අපි කොච්චර පාර හාරි වුණාද? ඈ හඳහන් ඉතම් බැලුවා. හඳහනුත් බැලුවද? ඒ හඳාම් බලපු කට්ටිය මොකෝ කිව්වේ? තුන් හතර දිනකින්ම හඳාම් බැලුවා. එකෙක් තමයි එක දේවල් කිව්වා. ඒ උනාට මිස්ටර් සුරන්ට කියන්නේ. ඔව්. අපේ මහත්තයාගෙන්ම කාලා මහත්තයා ගාව එටිගෙන හිටපු හඳාම් බලන කෙනා කිව්වා අනිවාර්යයෙන්ම තූල දෙන්න දිනනවා මේ කිව්වා. ආ.
නේද? මේ හැබැයි මිසිස් උඹෑවුනි කොච්චර වුණත් වෙලාව හොඳ නම් අනිවාර්යෙන් දිනනවම තමයි. දැන් ඒතකොට ජජ් බෝඩ් එක මොකද කිව්වේ? එයාලා කිව්වා ළමයින්ට Taman කැමති ෆ්‍රී ස්ටයිල් එකකට නටන්න කියලා. හා මොනවද ඉතින් දූලා ඒ වෙලාවේ නැටුවේ? පුලා හුලා, චාචා, ලැටින්, සල්සා රෝ මේව නැටුවේ නැද්ද? නේ 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 නේ. අපේ දූලා දෙන්නේ නැටුවේ අර ගිනි පාගෙන කොට නටන්නේ. ආහා හරි 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 හරි. අර ගිනි අඟුරු පෑගුනහම උඩ පැන පැන දුවන නැටුම නේද? ඔව්. අර ටිකක් හැමෝටම නටන්න බැරි අර අමාරු ඩාන්ස් එකක් තියෙන්නේ. ඔව් මොකද්ද ඒ ඩාන්ස් එකේ නම? නම නම් මතක නෑ මිස්ටර් සුරං. ඔව්. කොහොමයි ජජ් බෝඩ් එකේ කට්ටිය නම් කිව්වේ? ඒ නැටුම නිකන් අර ගඩොල් කපන තැන් වල මැටි පාගන වගේ කියලා තමයි කිව්වේ නේද? ආ හරි හරි. ඔය මැටි පා ස්ටයිල්. හා මැටි පා ස්ටයිල්. හරි හරි. ඒකද නම? මං හිතන්නේ ඒක වෙන්න ඕනේ. මොකද ඕක කිසිම ඩාන්ස් කෙනෙක් ලේසියෙන් නටන්නේ නෑ. හරි අමාරු ඩාන්ස් එකක් නේ. ඔය මැටි පා ස්ටයිල් එක. අන්නේ ඒකනේ මිස්ටර් සුරං. දැන් ඔයාට තේරෙනවා නේ ඉතින් බලන්නකෝ. අච්චර දක්ෂ ළමයින්ට අද දෙනෙත් මේනි දෙයනේ. ඒක තමයි නේද? මේ දැන් මොකද්ද මිසිස් උඹේ වුණි අර ඔයා කියාගෙන ආපු මොකද්ද අර ඔයාගේ ප්‍රශ්නේ සල්ලි නෙමෙයි නේද? අනේ මියා මේ අපේ දූල දෙන්නට කොල්ලන්ගෙන් හරි කරදරයි. ආහා. ඉතින් යන්නේ කොල්ල තරහ කරගන්නත් බෑනේ මිස්ටර් සුරං. බෑ බෑ තරහ කරගන්න බෑ. උන්නේ තේකොළ සීන් ටික හරි මේ දවස්වල ගේනවත් නේද? නෑ මියා මහත්තයත් ගෙදර නැති වෙලාවේ ඔය මගෝඩි කොල්ල තරහ කරගන්න මට බයයි මියා. ඇයි මහත්තයා කොහෙ ගිහිල්ලාද? එයා කොළඹ නෑනේ මිස්ටර් සුරං. දැන් එයා නොරොච්චෝලේනේ. අනොරොච්චෝලේට ට්‍රාන්ස්ෆර් වුණාද? දැන් එයා එහෙද වැඩ එතකොට? අනේ වැඩ නෙමෙයි අනේ. එයා අපිත් එක්ක තරහ වෙලා නොරොච්චෝලේ ගියා කුලියට අරගෙන ගියානේ වෙන පවුලක් එක්ක. ආ එහෙමද? හා දැන් මොකද කරන්නේ? දැන් ඒ පොල් කටුවගුරු අදිනවල ජීවත් වෙන්න. හා හා ඒකයි තත්ත්වේ නේද? හරි හරි. දැන් මොකද්ද ඔයාට මගෙන් කෙරෙන්න ඕනේ? මිස්ටර් සුරං මෙහෙමයි. ඔව්. කොල්ලු හතර පහ දෙනෙම පොරගනු අපේ දූලව බඳින්න. කොල්ලු හතර පහ දෙනෙ? මේ දූල දෙන්නව වඳින්න. ඔව්වනේ ඉතින් ලස්සන කෙල්ලෝනේ. ඔව් ඔව් මන් දෙක මන් දෙක. දැන් මං කල්පනා කළා මේ කොල්ලු හතර පහ දිනාගෙම හිතරින් දන්නේ නැතුව මෙයාලව ඈත් කරගන්න. ඈත් කරගන්න. අනේ මිස්ටර් සුරං ඕකට මට උපදේශයක් දෙන්න මිස්ටර් සුරං. ඕකට ඉතින් මෙහෙමයි ඔච්චර කරදර වෙන්න ඕනේ නැහැ. කෙල්ලෝ දෙන්නව ඔය එන කොල්ලෝ හතර පහ දින අතරින් හොද දෙන්නේ කොහෙලා බන්දලා දෙන්න ඉවරයි කතන්දරේ. බෑනි මෙයා එතන එක කොල්ලෙක් නෑනේ අපේ දූලට ගැලපෙන. එහෙමද දූලා ඒ කොල්ලෝ දෙන්න තරම්වත් සුසු ගන්න නැතුවද? විකාරද ඔයාට? රාජකුමාරිය වගේ අපේ දූලා. එහෙමද? මේ ඔයාට බැරිද අපේ දූලා දෙන්නට බොරු හඳ හඳ දෙකක් හරි ලස්සන දෙන්න මිස්ටර් සුරං? බොරු හඳ හඳ දෙකක්? හා මොකක් කියලාද? කසාද බෙන්දි මිනිහා මාස තුනින් මැරෙනවා කියලා. එතකොට ඒක පෙන්නලා එන කොල්ලන්ව බය කරලා හැගිනි. මේ නැත්ද ඔයා දන්නේ හොඳ නක්ෂාස්ත්‍රකාරී. මේ වැඩි කරගන්න මිස්ටර් සුරං. අනේ ප්ලීස්. ඉතින් මිසිස් උඹෑවුනි ඕකට අමුතුවෙන් නක්ෂත්‍ර වැඩ කරන අය හොයන්න ඕනේ නෑනේ. අර ඔයාගේ මහත්තයාගේ යාළුවා ඉන්නව නේද හඳහම් බලපු? බෑනේ අනේ. ඒ මිනිහා ලව ඔය වැඩේ කරගත්තොත් වෙන්නේ කියන එක නෙමෙයිනේ. ඈ අපේ දූල බඳින මිනිහා තුන් මාසෙන් මැරෙනවා කියලා මිනිහා කිව්වොත් තුන් මාස යනකොට කොල්ලෝ ඉතුරු වෙලා මගේ කෙල්ල දෙන්න මැරිලා හිටියේ. ඔව් එහෙම අනිවාර්යෙන්ම වෙන්න පුළුවන්. මේ මොකෝ කියන්නේ එනන් ලබන පොය අල්ලලා බස් එකක් අරගෙන යන්ද ට්‍රිප් එකක් ඇවිදින්න තවත් දෙක තුනක් ඔය අනුරාධපුරේ පොළොන්නරුව පැත්තේ ඈ ඇවිදින්න යන්න. ඔව් ඔව් බස් එකක් අරන්. ඔව් ඇයි ඇවිදින්න තමයි මොකද්ද ඇවිදින්න යනවා නම් බස් මොකටද ඈ මෙහෙ ඉඳන් අනුරාධපුරේට ඇවිදගෙන යමල්ලාකෝ. ෆයින්. ඈ මේක මොනවද කාලා වගේ ඔ එන ඇබිසාජියෝ ඈ කොළඹේ ඉඳන් අනුරාධපුරේට පයින් ඇවිදන් යන්න මොකෝ බාරයක් ඔප්පු කරන්නේ කකුල් දෙක දනිස්ස ගාවට ගෙවිලේයි. නෑ ඉතින් ඇවිදින්න යමු කිව්ව නිසා කිව්වේ. හා අමාරු නම් ඉතින් බස් එකේ යන්න. හැබැයි මමයි ඩෝල් කියගහන්නේ මේ පාරත් ගිය වගේ. ආ ආ ඔහෙද ඩෝල් කියගහන්නේ. ඔව් ඔව් මේ එන කුකුලෝ මේ ඇදරන් අයියා. එහෙනම් මගේ අර හොඳ ඩෝල් කියලා යන්න ඕනේ නෑ. අර ලීටර් 20 ප්ලාස්ටික් වතුර බූලියක් ගෙනිච්ච නම් හොඳටම ඇති. මෙයා ඩෝල් ගහයි ලස්සනට. ඇයි මං ඩොල් ටික ගන්න හොඳ මැටිද? හා මං ගන්න බුල්ලාත එකද? ගහයි ගහයි. හා කරලක් 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 ගුන්ද කසක් කසක් ගුන්ද කසක් කසක් ගුන්ද කසක් කසක් කරලක් 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 ගුන්ද. නී ඔබ ගහනවා ගුන්ද කසක් කසක් ගාලා. නී මතකනේ ගිය පාර මෙයා අර කින්නියාවේ උණු වතුරලින් මරන්න ගිහිල්ලා මෙයා ගහපු ඩෝල පාර හින්දා එහෙදි ත්‍රිකුණා මලේ කොල් වැහුවා. ඒ මාම ඩෝල ගහන්න ඉගෙන ගත්තේ වඩු පාසලකින්ද කියලා. අර මොකෝ? ඇයි මේක එහෙදි තල්රා බීලා ඩෝලෙට ගැහුවේ හරියට අතකොළුවේ නියම් පිටට ගහනවා වගේනේ. නික ඩො 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 ගාලා. අයියෝ! ගැහුවා මෙතන කිරලක් කිරලක් ගුඳ කසකස. ඒක නම. ඒ තල්රා බීලා
නෙමෙයි. ඇත්තමද? ඒ මීපැණි කියලා හිතාගෙන කැස්සපෙණි ගහලා. වේ වේ මංගිල්ල. මේක ගිය තැන කිසි අසබ්බසක් නැතුව හනුමන්ත වගේ අහුච්ච අහුච්ච එක කාලා දානවා. අහුච්ච අහුච්ච එක බීලා දානවා. ඈ අන්තිමට නිදාගනින් කිව්වහම බඩවිනුම් ගහනවා. බඩවිනුම් ගහපන් කිව්වහම ගස් නගිනවා. ඒ උනාද සුරන් අයියා මං වගේ ආතල් එකේ ට්‍රිප් එකට ඉන්නේ බෑ. අප්පයෝ. නැත්තම් ඔයලා වගේ කැඳියොත් එක ට්‍රිප් එකක් යන මිනිස්සු අනාතයිනේ. අපි හැමද කුකුලෝ අපි හැමද අපි තැනකට බැස්සු එතන රස සාගරයක් විනෝද ආගරයක් අම්මපා ඔයලා හැමයි ඔයලා ට්‍රිප් යන්නේ හරියට ගෙදරින් කනත්තට මිනිහෙක් නියනවා වගේ හරි 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 වේ ඔය කතා වැඩක් නෑ දැන් කවුරු කවුරුද සුරංගය ට්‍රිප් එක යන්නේ එක යන්නේ ඉතින් මෙහෙමයි වැඩිහිටි පාර්සලෙන් අපේ බොම්බෙ මොටා නැඳ යනවා හරියට හරි සිද්ධායුරේද වාත තෙල් ගබඩාව ගාවින් යනවා වගේ තියේ මුළු බස් එකම අනේ අම්මේ මං නම් එයා ඉන්න අහලක ඉන්නේ හොඳේ එහෙම තමයි ඉතින් වයසට යනකොට මේ අපි කාටත් වාත තෙල් අරගෙන එක ගාන්න වෙනවනේ ආපෝ මේ සුරංග අයියා කුකුලෝ මං නම් වයසට ගියත් වාත තෙල් ගන්න මං සෙන්ටමයි ගන්න සෙන්ටා හරියනවද බං වාත අමාරු වලට මට වාත අමාරු නෑනේ මං සෙන්ටමයි ගන්න සම් ඔය ගස් ගඳ යවා ගන්න කොහොදන කුඩු බාල්දි එක 6 මාසයක් බස්සලා තිබ්බත් හරියන්නේ නැති එකේ සෙන්ට්ම තමයි නාන්න වෙන්නේ මේ කොරණ අයියා දැන් කීයේද ට්‍රිප් එකට අය කරන ගාණ එක්කෙනෙක්ගෙන් ගාණ ඉතින් මෙහෙමයි දැන් දවස් 3ක ට්‍රිප් එකක් නිසා එක්කෙනෙක්ගෙන් 6000ක් විතර වගේ ගන්න වෙනවා 6000 ඔව් මාගේ අම්මේ මේ මගේ ගාව එච්චර සල්ලි නෑ ඇයි 3000ක් විතර නම් ඇති ආ පෝ එහෙමද එහෙනම් ඔහේ ඇවිල්ලා අපිත් එක්කලා 3000 අපිට දීලා දඹුල්ල දිහායින් බැහැලා බස් එක ආපහු එනවා මොකක්ද හලෝ ඒ බලුවේද ඇයි මාව 3000කට හරන් යනවාලෝ මං රස සාගරයක්නේ මේ මන් දන්නේ මේ කුකුලෝ ඒ සරන් අයියා අර අපේ ගෙදර බෝඩින් වෙලා ඉන්න අර වච්චිල් ගාමන්ට් එකේ ගෑනු ළමයි 3-4 දෙනා අනේ ඉතින් ඒ කෙල්ල 3-4 දෙනාටත් මේ ටිප් එක යන්න නම් ආසයිලු එමේ වැඩේ තියෙන්නේ උන්ටත් තියෙන්නේ සල්ලි ප්‍රශ්නෙමනේ මේකට වගේ අයියෝ මේ සසුරංගය සුරංගය මි ඈ ඉතින් ඒ නම් ගියට ඉන්න කීරෝකෝ එයාලගේ මඩි මඩ සල්ලි මන් දෙන්නම්කෝ ආහා මේ ගවුම් කෑලි දෙක තුනක් ටිප් එක යන්න එනවනම් ඔහෙට සල්ලි මෑවෙනව නේද ඔව් ඉතින් දන්නේද ඕනකමට වටිනාකම කියලා කියවලක් තියනවනේ ඈ යෝ මේ දැන් සුරංගයියා කොයි කොයිද යන්නේ ඔව් දැන් මෙහෙමයි අනුරාධපුරේ ඒ ඒ තැන් ටික නැරඹුවා එතනින් මිහින් තලයට දැම්මා මේ සුරංග අයියේ මේ හැබැයි ඔන්න ඉසුරු මුනිය පැත්තේ යනවනම් මං බස් එකට වෙලා ඉන්නවා හරිද අර මොකෝ පිසාචෝ ඔයාට ඉසුරු මුනිය ඇලදික්කේ නෑනේ කුකුලෝ මේක ගිය පාර අපිත් එක්ක ගිය වෙලාවේදී ඉසුරු මුනියේදී එහෙ කෙල්ලෙකුට මෙයා විහිළු කරන්න ගිහිල්ලා ඒ කෙල්ලගේ මිනිහගෙන් මෙයා හොතටම කුටි කෑවනේ එහෙමයි ඔව් බැලුවාම මිනිහා මේ ඉසුරු මුනියේ පැත්තේ වෙලඳාම් කරන හාදේක් ඔව් දැන් ඒ පැත්ත පලාත මෙයාට තහනම් කලාපයක් වෙලා තියෙන්නේ මේ සුරංග අයියා මොන වෙයි මෙයා කරපු විහිළුව මෙයා අර කෙල්ලට මේ ඉන්නකෝ මං කියන්නේ ඉන්නකෝ ආ උඹ ගියාංගෝ ඔන්න අපි ඉසුරු මුනියේ යද්දි නංගි කෙනෙක් හිටියා නංගි කිව්වට මේක වගේ දෙගුණයක් විතර වයසයි ඔව් අර ෆ්‍රයි කරද්දි ඇන්ටි පේන්නේත් නංගිලා වගේනේ ඉන්නකෝ කියනකම් හරි හරි කියනකෝ ඉතින් ඒ නංගි මං යද්දි කකුලේ මාපට ඇඟිල්ලෙන් කළු ගලේ වලක් හරහරි හිටියා මොකේ කළු ගලේ වලක් හරහරි හිටියා මාපට ඇඟිල්ලෙන් මං ඉතින් එයාගේ කනට කිට්ටු කරලා කිව්වා රුසිරු කොමල රුව රසඳුන් එnde image site isuru muniye pemiyalade kiya mate hite kiyana kotama ekige miniha gæhuwe nata kehel dada wahallakin mekage danis pol kadu deka churupan inna me suranaya itin eka hari asadharanay ne mokad e kella bendala kiyala ange pachcha kolla thiyena me ona kolle kravatena ne o අනේ දෙයියනේ කතා කරපන් කුකුලෝ එහෙමනේ බඳලා කියලා පච්ච කොටලා නැති වුණාට පොඩි ළමයි දෙන්නෙක් හිටියනේ එකෙක් බිමයි අනික අතේයි එහෙව් ඒ කාරණේ මේක කිට්ටු කළා ඔය රුසිරු කොමල අරග මේක කිව්වේ හරිනේ එහෙනම් ඉතින් ගාපු එක සාධාරණයි පුතෝ එතකොට ළමයි දෙන්නෙක් හිටපු ඒ කෙල්ල මට ඉංගි බිගි පාපු එක සාධාරණද අනික කියනවා ඕ ඒකත් ඉතින් අසාධාරණ තමයි
නමුත් ඉතින් කියන්නේ මොකද්ද? මං හිතුවේ මේ ළමයි දෙන්නට උදාර බාප්පෙක් වගේ පීඩ වෙන්නනේ. කෝ ඉඩ දුන්නේ නැහැ නේ ළමයිගේ නියම පියා. ඉතින් මේකට ඉසුරු මුනිය තහනම් කලාපයක් විච්ච එක සාධාරණයිනේ. මේ ඉතින් ඇයි බම් පිසාචියෝ ඔය ගිය තැන කෙල්ලංගගේ එල්ලෙන්න යන්නේ? ඒක මේක නිකුකුලෝ. ඕකද? අපි යව්වනේ යෝනේ. මේගොල්ලෝ වගේ මෙන්ටල් පොරවල් නෙමෙයිනේ අපි. යව්වන බව හිත නැති වෙනවා. කල් බැලු අය හිඳලත වෙනවා. ජීවිතේ පිනි බින්දුවක් වගේ. මේ දැන් කවද්ද උඹේ ඔය නොහික්මුණු යව්වනේ ඉවර වෙන්නේ? ඈ දැනටමත් උඹට 40ක් පැනලානේ. අපි ඉතින් මැරෙනකම්ම යව්වන සමාජය තමයි ඉසුරන් අයියා. අපි පංකේ කොල්ලනේ. මේ එතකොට අර ඉසුරු මුණියේ අනේ මේ කටවහන් ඉතින් කුකුලෝ. ඈ ඒක එල්ලගේ මිනිහා මං වුණා නම් මං ළමයි දෙන්නයි ගෑණි පරිත්‍යාග කරන ලස්සරට. එහෙමයි අපි නම් ඒකම හම්බුරු මේ එහෙනම් මේ පාර ගිහාම මං ඒ මිනිහට කිට්ටු කරලා කතා කරලා කියන්නද ඔහේ ළමයි දෙන්නවයි ගෑණිවයි බාර ගන්න කැමතියි කියලා. කමන්නේ ඉතින් යන බස් එක කුඩු කර ගන්න ඕනේ නම් කියනවා. කියලා බලනවා. හැබැයි රජෝ මං නම් කකිලාව දිහෙන් බහිනවා. කමක් නැද්ද? කම නැත්තම් කියනවා. එච්චරයි. ඔව්. මේ 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 ඒ වඩ නැ මේ සුරගයියා. දැන් මොන වෙයි හදාගෙන යන්නේ? එහෙදි උයාගෙන කනවද එහෙම නැත්තම්? උයාගෙන කනවා උයාගෙන කනවා. අම්මෝ නැත්තම් කඩවලින් කෑවොත් විකිනේ. අපිට කඩවල දහ ජරාව. අය කාලා ආත්ම හතකට ටිප් එපායි අපිට. මේ සොරණයියා. තිසාවේ වතුර පිරෙන්නද දන්නේ නැහනේ. අය කලින් පාර වගේ දාන්නද? ඔව් ඉතින් දන්නේ නැද්ද? ජම්ප් එකක් දෙකක් බල්ටික් එකක් දෙකක් ගන්න දන්නේ නැද්ද ඉතින්? අනේ අම්මේ මේ උඹ නම් පිසාචෝ එක පාරකින් දෙකකින් මට්ටු වෙන මිනිහෙන්නම් නෙමෙයි. මොකද්ද මට්ටු? මොකද්ද මට්ටු? අයි මොකද්ද? මතක නැහැ. මොකද්ද මට මතක නැහැ. ආව් උඹට මතක නැහැ නේ නං අපට නේ මතක. මට මතක නැහැ. මොකද්ද කේස් එක කියනෝ? මේක කුකුළු ගිය පාරට එපිට පාර අපිත් එක්ක අනුරාධපුරේ ගිහිල්ලා එපා කියද්දි ඒ ඉන්න කෙල්ලන්ට පේන්න තිසාවැවේ මිනිස්සෙත් යා සතෙක්ව බහින්නති තැනකට බල්ටික් ගැහුවනේ. මොකද්ද බල්ටික් ගැහුවා? ඉතින් මොකද්ද? ආ ඉතින් මතක නැද්ද විච්චනේ? මට මතක නෑ. මොකද්ද මොකද්ද? ඔව් ඉතින් බොට කොහේ මතක හිටින්නද? බොට වැවෙන් ගොඩ ගන්නකොට 100ක් අටක් තිබ්බේ නෑනේ. හරි හරි දැන් මොකෑ උනේ කියන්නකො. මොකෑ තමයි මේක ඇහි අනුරාධපුරේ කෙල්ලන්ට පේන්න නංගි අපි කොළඹ කොල්ලෝ හරි යාගෙන පැනපි නේද තිසාවට දබෝම් ගාලා ඇර කිව්වා වෙන්න වගේ මොනවද කෙලින්ම වැවේ වතුරයට තිබ්බ දිලච්ච මිල්ල කොටේක ඔලුව වැදිලා කවඩින්ග මිනිය ගොඩ ගන්නෙ හොඳ වෙලාවට සිහි නැතුව ගියා ඔලුවට මැහුම් 17ක් දැම්මා මට ඔබ මතක නෑ නේ මතක තියෙයිද බල ඔලුව පැලිච්ච කාගේ ඒක තමයි මතක නෑ කිව්වේ ඔය කවුද? ඇයි මේ මට මේ විදිහට බනින්නේ? මං කවුද? ඔව්. හන්නේ හන්නේ. ඔයද තමන්ගේ වයිෆ් අඳුරගන්නේ බෑ? මගේ? ඔහෙ? ඔයද සමයන්ද? මම ඔහෙව අඳුරන්නේ නැහැ නේ. දැන් එතකොට ඔහෙද තමන්ගේ වයිෆ් අඳුරගන්න බෑ? විකාරද මේ කවුද ඔහේ? මේ මේ ඔය ඉලම්බීට ටෝක් දාන්න ඉන්න බා මට හොඳේ. ඈ? දිනෝ මෙහාට මගේ මාස වියදම් සල්ලි දෙනවා. මොන සල්ලිද? මේ ඔහෙ කවුද ඔහේ? මම ඔහෙගේ වයිෆ් රිමිනියෝ. ආ කවුද 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 ඔතන රණ්ඩු වෙන්නේ? මේක මහපාර. එහෙම අශෝබන විදියට හැසිරෙන්න බෑ කාටවත් මහපාරේ. තේරුණේ? නේරාලාමි බලන්නකෝ. මේ මිනිහගේ දරුවෝ ඉඳන් සල්ලි දෙන්නෙත් නෑ, කිදරෙන්නෙත් නෑ. මේ විකාර විකාර මේ මිනිස්සයාට. මම මේ අඳුරන්නේ නේරාලාමි. මේ මේ දෙන්නම කටවල් වහගන්නවලා. කරුණා කළා ගෙදර ගිහින් රණ්ඩු වෙනවලා. මේක මහපාරනේ. යනවලා. අනිකෙක්ද? එනවා ගෙදර යන්නේ. එනවා ගෙදර යන්න. නේරාලාමි මේ මම මේ 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 යෝධිව අඳුරන්නේ. ආයි ආරි මේ මේ අපිත් වයිෆ් ලේක රණ්ඩු නම් ඔහම තමයි කියන්නේ. යනවා යනවා ගෙදර. ආරේ රණ්ඩු නම් යනවලා යනවලා ඉතින් කිව්වම. එහෙනවද? එහෙනවද කියන දේ. එනවා යන්නේ ඉතින්. යන්න බෑ වියදම් සල්ලි දෙන රුපියල් 7000ක්. රුපියල් 7000ක් දෙන්න. මේ කොහෙන් ආපු ගෑණි කෙනෙක්ද මේ? මොන කට කට මං කොහෙවත් දෙන ගෑණියෙක්ද? මම ඔහිගේ කසාද ගෑණි. රාලාමි රාලාමි මේ ඒ බාර මොකද? රාලාමි අද ගෙදර ඉන්නත් බැරිලු. වියදම් දෙන්නත් බැරිලු. එනං එනවලා යන්න පොලිසියට. ඒදි බලාගමු ඉතුරු හරිය. මේනවලා. මේ 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 රාලහාමි රාලහාමි මේ 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 පොඩක් මම කියෙන්ද යහන්නකෝ. මොකද? මම මේ ගෑණිගේ මිනිහා. මිනිහා තමයි. මිනිහා තමයි. හරි 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 මම වීදන් සල්ලි දෙන්නම්කෝ. 7000ක් නෑ රාලහාමි මේ මේ 2000යි තියෙන්නේ. මේ 2000. ආ ඒක දෙනා. ඒක දෙනා. දිනෝ මෙහාට ඒ 2000. අපෝ 7000 කිලෝම 2000යි. පුදුම මිනිස්.
ගෑන්ගේ මිනිහත් නෙමෙයි. මේ මම මේ යෝධිව දැක්කේ තදනේ. ඈ එහෙනම් මොකට ආයිස රුපියල් 2000ක ගෑන්ට දුන්නේ? 100ක් දීලා ෂේප් කරන්න දීපනේ. යනා යනා වාදකාරයෝ. අයියේ ඈ ඔහෙ රාලාමිගේ පාට එක හරියටම ළඟ වේවා. කොහමද වැඩ? නියමයි. ආ මේ 1000 තියාගන්නවා. Thank you. Thank you. මේ ඉක්මනට තව මිලිය පිළිබාගමු. Pol මේ පොල් බයි. ඈ පොඩකින්නේ. ආ නෝරා පොල් ගන්නද? පොල් කරත්ති නැවතු පොල් ගන්න මිසක්ක දෙල් ගන්නේ කීයද පොල්? තෝරගන්න නෝනා. තෝරගත්තට පස්සේ ගණන් කියන්න. කොබලමු. අපෝ මේ පොල් කුරවයි පොල්ද මණ්ඩා. වතුර නැන්නේ. ඔවා නියම පොල් ඍජු කෝණාසේ පොල් නෝනා. මොන පොල් ඍජු කෝණාසේ? වාව් කොළඹ කළුතර ජලතර මාතර පොල්. අනේ මණ්ඩා. ඒටි පොල් වගේ මට නම් පේන්නේ. කීයද මේ පොල් ගෙඩිය? ඕකට 60ක් දෙන්න ඕන 60ක් දෙන්න. 60? වාව්. අනේ මේ හිරමනේටවත් දාන්න බැරි මේ පොඩි පොල් ගෙඩියට 60? දැන් පොල් ගන්න ඕන. එහෙනම් පොල් ලාබයි ලාබයි කියේ. ලාබයි ලාබයි කියේ පොල් පොල් ගොවියට පොල් ලාබයි මේ දවස්වල. පොල් වවන ගොවියට ලාබයි ලාබට වැඩක් නැතේ. ආ එහෙම කියන්න එපා නෝනා. මොකද එහෙම කියන්නේ පා කියන්නේ? ඈ පොල් ගොවියා, වී ගොවියා, අල ගොවියා. ඈ මේ මිනිස්සු රැකෙන්න එපා. නැත්නම් කොහොමද අපිට හාල් පොල් ලැබෙන්නේ? අනේ මණ්ඩා. මෙන්න මේක දිහා කීයද කියන්නකෝ. ඒකට 60ක් දෙන්නකෝ. මොකද්ද මිනිස්සු? දැන් කලින් පොඩි පොල් ගෙඩියටත් කිව්වේ 60යි. මේක ඊටත් වැඩිය පොඩි වෙලත් ඒකටත් 60යි. මොකද්ද මේ තේරුම? ලොකු පොඩි කියලා නෑ නෝනා, කෝකත් 60යි. එහෙනම් කිව්වේ තෝරගත්තට පස්සේ ගණන් කියන්නම් කියලා. ඔව් ඉතින් නෝනා හොඳට හොල්ලලා බලලා තෝරගන්න කොයිකත් 60යි. අනේ ඔහෙලා ගිනි කනවනේ. ගිනි කනවා? ඔව් ඔව් මං ගිනි කනවා. නෝනලා පොල් කනවා. මාත් තවසට ගිනියම යන්න පොල් ටිකක් කනවා නෝනා. දැන් ඒකට මේ ලොකු පොඩි කෝකත් 60ද? ඔව් ඔව් කෝකත් 60යි කෝකත් 60යි. ආ එහෙනම් මම ලොකු පොලිය තෝරගන්නවා. ඔව් ඔව් තෝරගන්න තෝරගන්න. උතර තියෙන ලොකුම පොල් ගිරිය තෝරගෙන 60ක් දීලා යන්නකෝ. අම්මෝ ඇති අන්ටන් අද දවසේ ඇවිදලා ඇවිදලා ලොකු පොල් ටික 60 ගාණි ගුණ ගත්තා. හැයි ඉතින් ලොකු පුංචි කෝකත් 60යි කිව්වාම මිනිස්සු ගන්නෙම ලොකුම ගෙඩිය තෝරලා 60ටනේ. දැන් ඉතින් ඉතුරු ගෙඩි දෙක තුන 50 ගාණිවත් විකුණලා දාලා ගෙදර යන්න ඕනේ. මේ ලොකුට කීයද මේ පොල්? 60යි මහත්තයෝ. මේ 50 ගාණ දෙන ඔක්කොම මං ගන්නම්. ගන්න මහත්තයෝ. මිස්ටර් සුරං කොහොමද නත්තල් එහෙම කෑවද ජයට? ඇයි නත්තල් කෑවද කියලා අහන්නේ? ඇයි ඉතින් අපි නම් බොරු කියන්නේ මොකටද? නත්තල ජයට කෑවා. ජයට කෑවා? ඔව්. ඒ කිව්වේ? ඒ කියන්නේ සුරං ඉතින් අවුරුද්දට එක පාරනේ. වස්ද මාළුද අරවද මේවද ඔක්කොම ගෙනල්ලා කෑවා, බිව්වා, නැටුවා, ගැයුවා, වැටුණා ඔක්කොම. ඒ කියන්නේ නත්තලම කෑවා. කෑවා කෑවා කෑවා. අවුරුද්ද තම එකපාරනේ මිස්ටර්. වට තේරුණාද? ආරි අපරාධ නේද? ඕක අවුරුද්දට 3-4 බාරක් ආව නම් තව තව කන්න තිබ්බ නේද? මොකද ඔයා නිකන් ඔලොක්කොට වගේ කතා කරන්නේ? ඇයි ඔයා නත්තල් කෑවේ නැද්ද? නෑ මම නම් හිතන් හිටියේ නත්තල කියන්නේ ජේසු තුමන්ගේ උපත සීකරලා නත්තල සමරණික කියලානේ. නත්තල කාලා දාන කතාවක් මන් දැනන් හිටියේ නෑ. නෑ ඉතින් මිස්ටර් සුරං ඔයා මේම හිතන්නකෝ. මොකද්ද? අපි අද උන්න හෙට මැරෙයිද කවුද දන්නේ නේද? ඒක නිසා මිස්ටර් සුරං කන්න බොන්න අවස්ථාවක් ආපුවාම හරිද ලෝස් නැතුව කන්න බොන්න ඕනේ. කන්න නැතත් බොන්න හරි ඕනේ. අන්නේ එකයි. ඔව් නේද? හරි හරි. දැන්တော့ මේ කොහෙද යන්නේ? ආ මචං මම මේ යන්නේ උගස් බඩු කඩේට මචං. පවුලක කරාබු දෙක උගස් තියන්නේ. හරි. ඇයි මොකෝ හදිසිය? නෑ තිබ්බ දන්නේ නැද්ද? නත්තලට කන බොන බඩු ටික ගත්තේ මචං ණයටනේ. ආ ණයටද? ඔව් නිතේ. ඒක පියවන්නේ බෑ මචං. ඒකයි. ඇයි පඩිය? පඩිය කුඩු මචං. බෝතල්ම 28ක් ගෙනවන්නේ. ඇත්තද? දැන් ඉතින් ওই පවුලගේ කරාබු දෙක උගස් තිබ්බා වගේ බේරගන්නේ කොහමද? ඇයි මචං ලබන අවුරුද්ද දෙසැම්බර් ඔන්න මෙන්න තියලා බෝනස් සම්බ වෙනවනේ. ඒකෙන් බේරගන්නවා. මේ පාර බෝනස් එකෙන් කරාබු දෙක බේරගෙන සති දෙකයි. ඔව්. ඒ කියන්නේ වයිඩ්ගේ කරාබු දෙක අවුරුද්දටම කණේ තියෙන සති දෙකයි. ඉතුරු මාස 11කුත් සති දෙකක් තියෙන උගස් කඩේ. නෑ මචං මේකනේ කරාබු දෙකේ ආරක්ෂාවටත් හොඳයි නේ කණේ තියෙනවට වඩා. අනික මචං අතට ගානකුත් එනවනේ මචං නත්තල් කන්න. වර තේරුණාද?
Mr. Sirang. Hello, Mr. Sirang, කොහමද? Happy New Year. හා Happy New Year, Happy New Year. ඉතින් කොහමද අලුත් අවුරුද්ද? එලකිරි. එලකිරි කියලා කිව්වේ කිරිහරක් පට්ටියක්වත් පටන් ගත්තද? නෑ, හරියටම අවුරුද්ද දවසේ ජනේරු 1 වෙනිදා. ඔව්, එදාටනේ අවුරුද්ද එන්නේ නේද? අන්න හරි. ඔව්. එදා මේ අපේ wife. ඔව්. හා, එලකිරි බෝතලයක් වැඩම්මුවනේ ඔළුවට මට. කිරි බෝතලේ කුඩු. නෑ, තවඩින්ගෙන් ඔළුව කුඩු. හා. වෙලාවට මම ඉස්කෝලේ යන කාලේ ජිම්නාස්ටික් කොල්ල තිබුණා ඉන්නේ මේ යන්තම් ඇඳයට රින්ගලා බේරුණා. ආ හා ඔය ජිම්නාස්ටික් වලදී ඇඳයට රින්ගන්නත් උගන්වනවද? නෑ නෑ මෙහෙමනි. දැන් නොසිතූ මොහතක බෝතල් ප්‍රහාරයක් එල්ල වෙනකොට ඒකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද කියලා සඩන්ලි ඔළුවට ආවේ නැත්තම් තග්ගාල ජිම්නාස්ටික් වලදී අපිට කියා දීලා තියෙන්නේ ළඟම තියෙන ඇඳයට රින්ගපන්. රින්ගලා හිටපන් මොකද්ද කරන්න වෙන්නේ? මොකද්ද කරන්න කියලා? ඔව් මොකද්ද කරන්න වෙන්නේ කියලා හිටපන්. දැන් ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? දැන් බැරි වෙලා ආලා පාලා ඇඳක් නැති වුණොත් අර එතකොට එතනම මහ පොළොව බදාගෙන ඇස්පියාගෙන තමන් අදහන ආගමක් සීකරන්න කියලා තමයි අපිට ජිම්නාස්ටික් වලදී කියලා දුන්නේ. ආහා ඒ කියන්නේ ජිම්නාස්ටික් වලදී එහෙමයි නේ? එහෙම තමයි. ඔව්. හරි හරි. මම මේ කල්පනා කරේ ඕක ජිම්නාස්ටික්ද නැත්නම් ජිම් ඉලාස්ටික්ද කියලා. ඔව්. මන්ද ඒකයි ඉතින් කොහොම හරි මේ ජිම්නාස්ටික් කියලා තමයි ඉතින් අපිට ඒ කාලේ කියා දුන්නේ. ඔව්. ඈ මිස්ටර් සුරන්. ඈ. ඔය දැන් ඔය ජනවාරි 1 වෙනිදා මොකද ඔයාගේ වයිෆ් ඔයාගේ ඔළුවට ඔය මේ කිරි බෝතලයක් වැඩම්මුවේ? හේතුව මේකනේ. ඔව් හේතුව. දැන් නව වසරක් උදා වෙන ජනේරු 1 වෙනිදා. ඔව්. උදේ පාන්දර නැගිටපු ගමන් ඔව් අපි බලනවනේ කාගේ හරි හොඳ මූණක් දිහැ. ඒ මොකටද ඒ මූණ දිහා බලන්නේ? ඔයා කොයි ලෝකෙද අප්පා ඉන්නේ? නෑ 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 ඒ ගන්නද පෙරණි චාරිත්‍ර වාරිත්‍ර අපි කොහමද ඕවා දන්නේ? අපි ලෙල්ලු පිටියනේ අපි කොළඹ නෙමෙයිනේ. දැන් මොකද්ද ඔය මූණ දිහා බලන් ඉන්න චාරිත්‍රේ මොකද්ද දැන් ඔය? මෙහෙමනේ දැන් ජනවාරි 1 වෙනිදාට ඉස්සෙල්ලාම කියලා හොඳ පුරහඳ වගේ මූණක් දැක ගන්න ලැබුණොත් අන්න මුළු අවුරුද්දම පුරහඳ පෑවෝ වගේ ආලෝකමත් වෙනවා. අවුරුද්දම පුරහඳ පෑවෝ වගේ ආලෝකමත් වෙනවා. හරි හරි හරි. ඉතින් මම මොකද කරන්නේ? ඒක නිසාම මේ ජනවාරි 1 වෙනිදා පාන්දර හොඳ මූණක් දිහා බලලා ඈ එහෙන් පොඩි ඉඟිපාරක් කාරිය දාලා දැන්නේද නිකන් පොඩක් ඈ පොඩක් සෙනෙහවරව ඒ වගේ පොඩි හිනාවක් දැම්මා. කොහෙද එතකොටමනේ මේ අතතහුච්ච කිරි බෝතලෙන් දමලා ගැහුවේ? පොඩක් පොඩක් ඉන්නේ. දැන් ඇයි ඔයා වයිෆ් ගේ මූණ දිහා බලලා ඇහක් ගාලා හිනා වුණා කියලා වයිෆ් කිරි බෝතලයකින් ගැහුවේ? නේ නේ මම මූණ දිහා බැලුවේ අපේ වයිෆ් ගේ නෙමෙයි නේ. ඈ අල්ලපු ගෙදර වයිෆ් ගේ නේ. ඔව් එයාත් ඉතින් කොච්චර වුණත් මේ වයිෆ් කෙනෙක් නේද මං අහන්නේ. ඈ එහෙම කතන්දරයක්ද? එහෙනම් කිරි බෝතලේ නෙමෙයි මඩුවල්ලිගෙන් ගහන්න වටින්නේ. මොකටද මිනිස්සුයෝ තමුන්ගේ වයිෆ් පුරහඳ වගේ බැබලි බැබලි තමුන්ගේ ගේ ඇතුලේම ඉඳද්දී ඔය කොහෙවත් යන අනුන්ගේ වයිෆ් ලගේ මූණ බලන්න ගියේ? ගහන්නමයි වටින්නේ ඔයිට. ඈ ඔයා කොහොමද කියන්නේ දැන් අපේ වයිෆ් ගේ මූණ පුරහඳ වගේ බැබලිනවා කියලා? ඇයි මිනිස්සු මං දැකලා තිනෝනේ ඔයාගේ වයිෆ්. ඒ ලස්සන මූණක් තියෙන කාන්තාවක් නේ ඔයාගේ වයිෆ්. ඔහෙට එහෙම පේනවද? නැත්තම් මට නම් මගේ වයිෆ් ගේ මූණට වඩා ඔයාගේ වයිෆ් ගේ මූණ ලස්සනට පේනවා අම්මපා. මම බොරු කියන මිනිහෙක් නෙමෙයිනේ. දැන් ඉතින් දැන් ඔහෙට ඔහේගේ වයිෆ් ගේ මූණට වඩා අපේ වයිෆ් ගේ මූණ ලස්සනට පේනවා නම් මට අපේ වයිෆ් ගේ මූණට වඩා අල්ලපු ගෙදර වයිෆ් ගේ මූණ ලස්සනට පේන එකේ වැරද්දක් නැහෙනි. වැරද්ද? ඔව් වැරද්ද. ඔයාගේ වයිෆ්ට පෙනිපෙනි වෙනින් කාන්තාවක් දිහා බලපු එකයි වැරද්ද මිස්ටර් සුරත්. නැතුව නොපෙනි බැලුවා නම් ඒකේ වැරද්දක් කියන්නේ බෑ කාටවත්. මම අල්ලපු ගෙදර උමතුකා දිහා බැලුවේ මනුස්සකමට. ඈ එයාගේ මූණ හරි කරුණාවන්තයි. සී දේවි හාපටියෙක් වගේ මූණ. ඔයා කියන උමතුකාගේ නියම හැඩරුව අහන්න තිබ්බා ඔයාගේ වයිෆ් ගෙන් ඇහුවා නම්. අපේ වයිෆ් ගෙන් ඇහුවා නම්? ඔව්. අපේ වයිෆ් අච්චර ලස්සන මූණක් තියෙන උමතුකාට කියන්නේ දෙබර මූණ කියලා. එච්චරට ඉරිසියයි එයා. එහෙමද? මේ මටත් ඉතින් කට තියාගෙන ඉන්න බැරි කමට මම කිව්වනේ අපේ වයිෆ්ට ජනේරු 1 වෙනිදාවක බලනවා නම් අන්න මූණ කියලා උමතුකාව පෙන්නුවා. එතකොටම ගැහුවා කිරි බෝතලෙන් ඔළුවෙන් පැණි වැක්කරෙන්න. උඹ හරි නේ බා. අනේ මචං ඉතින් ඔයාලට කියන්න අවංකවම කියනවා නම් අපේ ගෙදර මෙදා පාර ජනවාරි 1 වෙනිදා වැඩ ආරඹුනේ ඔන්න ඔය ආකාරයේ වෙඩිමුරියකින් තමයි. ඒ කියන්නේ දැන් අලුත් අවුරුද්ද ඉස්සෙල්ලාම වයිෆ් අතින් කිරි තේ එකක් උම්ම එකක් එවමුකුත් ලැබුණේ නැහැ. ඒකනේ උම්ම නම් ඉතින් මන් දන්නේ නැහැ. කිරි තේ එක නම් ඉතින් ළඟට ආව ටිකක් වෙලා ගිහිල්ලා මේ හැබැයි කොහොමිටක ආධාරෙන් ආවේ? ඈ මොකද්ද මිනිස්සු කොහොමිටක ආධාරෙන්? ඒ කිව්වේ ඒ කියන්නේ දැන් මම හිටියේ ඇඳ යටනේ. ඔව් ගෑනි තේ එක හදලා ගෙනල්ලා ඇඳ පාමුල බිම තියලා කොහොමිටෙන් ඇඳ යටට හිමීට තල්ලු කළා. ආ ඔයාට බොන්න සුදෝ කියලා. නෑ නෑ බොන්න සුදෝ නෙමෙයි. ඔව් බොනවා නම් බීපිය ගඳෝ කියලා. ආ
ඒ පාරමකෝ බිව්වද ටිකක් බයෙන් බයෙන් නෑ නෑ බිව්වේ නෑ කොහෙ බොන්නද ඔව් ඔයාට කියන්න අපේ ගෙදර තිබ්බනේ පාවිච්චි නොකරපු මීපාසානම් පැකට් එකක් ඈ පාවිච්චි නොකරපු මීපාසාන ඔව් ඔව් ඒක කඩලා පාවිච්චියට අරන් මීයන්ට දීලා තිබ්බනම් මට ඔන්න හිතාදාගෙන ඒක බොන්න තිබ්බා ඔව් එනේ මම ඒකටත් එක්ක මචං අපේ ගෙදර දුන්න මීපාසානම් දාලා කිරිතේ නෑ 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 මේ බලන්න ඕන අපේ වයිෆ් ආ අපේ පිච්චරලියා අපිච්චරලියා මචං ජනවාරි පළවෙනිදා පාන්දරින් නැගිටලා ඉඹුල් කිරිබත් උයලා මේසට ඇරලා හපා බලන්න ඕනේ හරිද මචං මාවාතෙන් අල්ලගෙන එක්කන් ගිහිල්ලා සුබලුත් අවුරුද්දක් වේවා එහෙම කියලා කිරිබත් ගුලියක් කටටයි බුව අපූර්ව අම්මේ ඔය ඇත්තමද ඇත්තද එන්න ෂෝ පුදුමයිනේ වයිෆ් කෙනෙක් කොහොම කළා කිව්වහම හිතා ගන්නවත් බැරි මට මොකද්ද මිනිස්සු පුදුමේ වැදගත් කුලකාන්තාව කසාද බැඳාමේ එම තමයි හරි හරි දැන් ඉතින් මමත් බැඳි වැදගත් කුලකාන්තාවක් නේ දැන් ඒ උනාට කෝ අපේ ගෙදර එහෙම මොකක් අන්නේ නේ ඒක මචං වැඩේ තියන්නේ වැදගත් කුලකාන්තාව බැඳ මිනිහා හොඳ නෑනේ ඈ මිනිහා තමන්ගේ වයිෆ්ට වඩා වෙනත් අයගේ මූණවල් වල තිනාට ඕපනේ දකින්නේ ඕකනේ කේස් එක දැන් පොඩ්ඩයි හිටහංගෝ දැන් මචං දැන් ඒ තර්කෙන් බැලුවහම ඔහෙත් හොඳ නෑනේ දැන් ඔහෙ මොකටද අපේ වයිෆ්ගේ මූණේ ආටෝපේ හොඳයි කියලා කිව්ව ඔහෙගේ වයිෆ්ට වඩා ඕ මචං ඒක හරි දැන් ඒ අර්ථෙන් බැලුවහම මාත් හොඳ නෑ තමයි ඒක හරි ඉතින් මටත් වැඩක් නෑනේ මේ ඔය කොහෙවත් යන සමයන් බීත ලස්සනද කැතද දකින්න නේද ඒක හරි ඒක හරි මොකක්ද දැන් ඔයා මොකද ඒ කිව්වේ සමයන් බීත ඒ අපේ වයිෆ් ගැනද ඔයා ඒ කියන්නේ නෑ 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 සෝරි සෝරි ඔයාට තරහ ගියාද සෝරි නෑ නෑ සෝරි නෙමෙයි ඔයා හරි ඈ ඔයා හරි 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 ඔව් අයියේ මනම් කමක් නෑ ඇත්තටම මං ඔන්න මචං ඔයාට තරහ ගියා කියලා ඇත්තටම මට තරහ ගියේ ඒක නෙමෙයි ඔයා කලින් කිව්ව වචනේ වෙනස් කරයි කියලා මට තරහ ගියේ ඔයා සමයන් බීත කියලා කිව්ව නම් ඒක ඒ විදිහට තියෙන්න ඕනේ ඒක වෙනස් කරලා ඇත්තෙන්න බා හරි 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 වැඩක් නෑ දැන් ඒ කතාව වැඩක් නෑ මේ මචං මේ දැන් එතකොට ඔයා කියන්නේ ඔව් ඔයාගේ අවුරුද්ද ආරම්භුනේ ප්‍රහාරයකට ලක්වමින් කියලායි එහෙම දැන් ඔයා කියන්නේ ඔව් ඔව් ඉතින් ඒක වෙනත් ක්‍රමයකින් හඳුන්වනවා නම් එලකිරි ප්‍රහාරයක් කියලා කියන්න පුළුවන් ඔව් එහෙම කියන්න පුළුවන් මචං හැබැයි කොහොම වුණත් ඒක හොඳ ආරම්භයක් නෙමෙයි නේද මචං මොකද්ද නෑ මං කිව්වේ අවුරුද්ද මුල ගුටි පූජාවකින් පටන් ගත්ත එක එච්චර සුබ නෑ නේද හිතන්න එහෙම කියන්න එපා ඇයි එහෙම කියන්න එපා දැන් බලන්න ෆීනික්ස් කියන පක්ෂිය හැදුනේ දෙවි පිරිසි ගිය අලුවලින්නේ දැන් ඒතර හිරෝෂිමා නාගසාකි නැවත ගොඩනැගුනේ විනාශය තුලින්නේ ඈ හොයි අරතෙන් බැලුවාම හොඳ ගුටි පූජාවකින් පසුව ස්වාමි පුරුෂයෙක් බිරිඳට කීකරුව හැදෙන එක සාධාරණයි නේ හරිනේ කොහේද ඉන්නේ කවුද බිරිඳට කීකරුව හැදුනේ කවුද ඔයා 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 මං කිව්වේ ඔයා ජනවාරි පළවෙනිදා ප්‍රහාරයෙන් පාඩමක් ඉගෙනගෙන බිරිඳට කීකරු වුණානේ දැන් කවුද කිව්වේ මම බිරිඳට කීකරු වුණා කියලා ඈ මම කීකරුනේ නෑ මචං එතකොට බිරිඳගේ ප්‍රහාරයෙන් පසුව මම අදිස්ථාන කරගත්තා ආයේ ගුටි නොකන තත්වයට වැඩ කරන්න හරි මචං ඒක හොඳයි අවුරුද්ද පුරා මචං වයිෆ් ගෙන් ගුටි කනවට වඩා ජනවාරි පළවෙනිදා එක ගුටියකින් අවසන් වෙනවා නම් කොච්චර හොඳද ඒක හරි that is good ඔයා නිකන් මේ මිස්ස දිරන් ඔයා කතා කරන්නේ මේ බිරිඳගෙන් පාරක් කෑවහම මිනිහෙක් වරදක් නොකර සදාකාලිකවම බිරිඳට කීකරු වෙලා ඉන්නවා කියන වගේ කතාවක්නේ ඔහා මේ කතා කරන්නේ මචං එහෙම තමයි එහෙම තමයි එයාලා මචං අපට බනින්නේ ගහන්නේ අපිව හදාගන්න මිසක් තරහට නෙමෙයිනේ දැන් මේ කියන්නේ බිරිඳ කියන ඥාතියා සියල්ල දත් සියල් සිරින් සැරද නිවැරදි කෙනෙක් අපි මේ එයාලා කියන එක අහගෙන ඉන්න ඕනේ ඔව් ඉතින් ඒක ඇති වරදක් නෑනේ මචං අවශ්‍ය වන්නේ යහතින් පෞල් ජීවිතයක් ගත කිරීම ඔයාට තේරුණාද දැන් මට මේක කියහන්කෝ දැන් ඔයා දැන් යහතින් පෞල් ජීවිතයක් ගත කරනවද එහෙමද නැතුව මචං මන්නම් බිරිඳගේ වචනට පිටින් යන්නේ නෑ මචං ඕ යස් හරි හරි ඒ කියන්නේ හරි හරි වැරදි හරි එයා කියන දේ අහගෙන ඉන්නවා මචං මිස්ටර් සුරං මේක අහන්න මොකද්ද තමුන්ගේ වයිෆ් කියන දේ හරිද වැරදිද කියලා හොයන්න යන්න එපා මචං එයා කියන්නේ මොකද්ද ඒක කරන්න ඒ දැන් ඔයා ඔය කියන්නේ මම ජනවාරි පළවෙනිදා සීදේවි මූණක් හැටියට අල්ලපු ගෙදර නෝනව දැක්ක කරදි මේ අහන්න මිස්ටර් සුරං මොකද්ද ඔයා කියන්නේ අහන්න මචං මේ මට ඔය ගැන අත්දැකීම් තියෙනවා මොකද්ද ඔයාගේ අත්දැකීම මමත් ගිය අවුරුද්දේ ඔයා ඔය කියන විදිහට අල්ලපු ගෙදර නෝනගේ මූණ පොඩිය බලන්න ඔව් එළියට බැස්සා එදා ඇති වෙච්ච
වෙච්ච මහා රණ්ඩුවෙන් පස්සේ මම් මචං බිරිඳ කියන එක අහගෙන පාඩුවේ ඉන්නවා සතුටින් සාමේ නෑදුනාද කොහමද හලෝ රණ්ඩු කරපු වයිෆුත් එක්ක සතුටින් සාමෙන් ඉන්නේ අවුරුද්ද පුරා දැන් කවුද කියන්නේ රණ්ඩු කරපු වයිෆ් එක්ක මං ඉන්නවා කියලා දැන් වානේ කියන්නේ මචෝ මං ඉන්නේ ඒ අවුරුද්ද දවසේ මුලින්ම ඇහැට දැක්ක කිව්ව ඒ ලස්සන නෝනත් එක්ක ඒ කියන්නේ අල්ලපු කෙනා ඔව් ඒකනේ මචං මේ සාමේ ඔබට තේරුණාද मोना बरुआ खरी मगे आकूट विदिन्ने अम्मा पाल ले अम्मा पाल लेने में आज पाल ला कुकुल पाली मेलो नीचे अपने तो दागल लेने वाला दागल नौकी हुए दागल नौकी हुए मेलो नीचे अपने सिही अपने तानी करा मेरी चा आज विधि हमारी हाँ निकाम दाव से तो आधी पाहा कुसे फैमिली का है गिरिया कड़ा गाने पर या भी कुकुल पाने या अन्ना तो उदय तीस तुंडा है कारण का डूर रह गा ओ ओ इतने कुकुल पाने आगे आज जियो तुम अतरे इंदर दी पोल का डन का स्नेक गरी इमाजी वाटे कुकुल का टीम पोल ले लिया हनवान ने ने ओ द द द द आप ही मौका तो कोरा नहीं मौका तो कोरा नहीं देगा मैं सुरंगा ये मैं आप ही कुकुल पाने अभी स्पिरिटाले आ रहे या बुधे स्पिरिटाले ओ ओ ओ ये इंजेक्शन निको का गहन नहीं दे मैं स्पिरिटाले ये ही तो आज जियो नाम गहन इंजेक्शन स्पिरिटाले ना इतने आज जियो नाम गहन इंजेक्शन ने तू ऐसी हाँ ये उन्हें तो ये ओन तरंग स्पिरिटाले इंजेक्शन मेर दिला समारोह इन्हें निका आज जियो මේ සුරංගයා ඔය ගාව තියෙනව නේද අර කට්ටරි මහප්පගෙන් උස්සපු මන්තරම ඔයද ඉස්සුවේ ඒවා මට මහප්පා ඒ කාලේ පරිත්‍යාග කරපුවා ආනේ නිකන් බොරු කියන්නේ බාලෝ හුඳ බලාට පස්සේ කොහොමද පරිත්‍යාග කළේ නෑ ජීවතුන් අතර ඉන්න කාලේ මට පරිත්‍යාග කළේ මට කිව්වනේ සුරම් පුතේ මේ සාත්තරේ ඉතරහට ගිනියපන් කියලා ඉතින් එහෙනම් එනකො ඒකේ මන්තර පොතකුත් අරගෙන හරි අපේ කුකුල්පණියට මොකක් කරේ නූලක්වත් දාන්න යංකෝ එන යංකෝ 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 बोतले दाल मूद गिल्लाट मगे लगे ओम कैलास गुंड करिचि दमु दमु जपने वेलिंद कट्टा उलुंद कट्टा बलबले स्वाहा आने बले यन्ने सुरम बोय किवे बोरु मंत्रयक ने एत्तद सुरंग अय्या ओय कियन्नी ओय किवे बोरु मंत्रयक्द बोरु किला कुकुला कोहमद दान्नी कुकुला कोहमद दान्नी बोरु किला मामा कुकुला नेवेई सरया किवडे मंतेन आची तेन आची कोहमद दान्नी मे मामा कियन्नी बोरु मंत्रयक किला बोरु नेवेई नन बो मंत्र මං කුකුලා ගෑංගේ ඈත්ලා යන්න බෑ ඉතින් යන්නකෝ මේ නිකන් කුකුලට වද දෙන්න නැතුව යන්න ඔව් යන්න නම් මට ගොටු දීපන් මොකක්ද වණගන්න ගොට්ට සල්ලි වලින් ලක්ෂයක් දීපන් මට ඉතජෝ මේ නම් තේන් ආචි වෙන්න බෑ ගොයියෝ මේ කුකුලා කාට හරි ලක්ෂයක ණයක් වෙලා बलागत्वा नायक
ඒ කියන්නේ ආච්චි වෙහිලා වගේ දඟලන්නේ බොරුවටද දැන් ඔය? බොරු නේ නං. අපට කියන්න විසාචියෝ ඉස්සර අපේ බාප්පා කෙනෙක් හිටියා මිනිහා මෝටර් සයිකලේ යන ගමන් ගෑනු කෙනෙක්ව හප්පලා ඒ මිනිහයාගේ දත් දෙකක් කැඩුවා. ඈ? ඒ ගෑණි මොකද කරන්නේ? ලස්ස 10ක් වන්දිල්ලුවා. ලස්ස 10ක්. මගේ අම්මේ දත් දෙකට ලක්ෂ 10ක්? ඔව්. දතක් කැවිලා ලස්ස 5ක් වටිනවා කියලා ඒ යෝදි කිව්වනේ. කොහොමද සුරං අයියා දතක් ලක්ෂ 5ක් වටින්නේ? ඒකනේ. එහෙනම් ඉතින් ඒ ගෑණිගේ ගතේ ඉතුරු දත් 30ක් වටිනවනේ. 5 ලක්ෂ වරක් 30. 1 කෝටි 50 ලක්ෂ. ඈ? ඊයකෝ දුරේට 5 ලක්ෂ වරක් චක්කරේස් පුළුවන්ද? මං අහමු ප්‍රශ්නෙට උත්තර දෙනවකෝ. ඒ ගෑණිගේ ගතේ ඉතුරු දත් ටික 1 කෝටි 50 ලක්ෂයක් වටිනවද? නෑ නෑ එච්චර නම් වටින්නේ නෑ. වැඩේ තියෙන්නේ ඒ මිනිස්සයාගේ කට හරියටම තිබිලා තියෙන්නේ අර කඩලා ගිය ඉස්සරහ දත් දෙක විතරයිනේ. ඉතින් එහෙව් එකේ ඒ මිනිස්සයාට ඒ දත් දෙක ලස්ස 10ක් විතර වටිනව ඇතිනේ. ඉතින් මොකද උනේ? උනේ ඉතින් අපේ බාප්පා කාරය ලස්ස 10ක් ගෙවා ගන්න බැරි තැන ඕම් ඔය වගේ බොරුවට ආච්චි ඇහිලා වගේ ඇඩ් කළා. හා කට්ටිය ඇවිල්ලා මතුරනකොට බාප්පා ඉල්ලුවේ දිස්ටි ඇඟෙන් යන්න නම් ලස්ස 10ක් ඕනේ කියලායි. ඉතින් ගෙදර උදිවිය ලක්ෂ 10ක් හොයලා දුන්නද කියනකො? මොන්න අන්තිමට බාප්පා මිනිහා හිටපු ගේ ඉදමයි විකුණලා වන්දි ගෙවලා යාන්තම් මිනිහා ආච්චි ඇඟේ ගෙවා ගත්තා. දැන් සුරං අයියා අපේ කුකුලට මොකද කරන්නේ කියනකො? මෙහෙමයි. හේතම කලින් හොඳ පොල් මලක් අරගෙන කුකුලට හතාට තඩි බාමු. ඔය ආච්චි ඉසේ ඉස්සර නැගේ යන්න. මේ ඊට පස්සේ කුකුලගේ ප්‍රශ්නෙට සුරං අයියා. ඔව්. සල්ලි ලක්ෂ 2ක් ණයට හරි පොලියට හරි හොයලා දෙමු. නේද? ඔව් ඉතින් ඊට පස්සේ කුකුලට ඒ ණයයි පොලියයි ගෙවා ගන්න බැරි වෙනකොට අපි දෙන්නට යස්සියා වෙහෙන්නේ නැත නේද? ඔය හර්ධෙන් ගත් කල නම් ඉතින් කුකුලට ඔය වැහිලා ඉන්න ආච්චිට ඔහොමම ඉන්න අරින එක අපිට ලාභයි සුරං අයියා. අද කාලේ කෙනෙක්ගේ මුදල් අමාරුවකට පිහිට වෙනවා කියන්නේ ඉල්ලගෙනම කනවා කියන එකයි. ඒක නිසා වඩා හොඳයි කට්ටියක් ඉල්ලගෙන කනවට වඩා ණය වෙච්ච මිනිහම තනියෙන් ඉල්ලගෙන කනවා. ඒ උනාට බවුනේ අපි ආලුව සුරං අයියා. අපි ඉතින් මෙහෙම කරමුකෝ. අපි කියමු කුකුලට ඔය ආච්චි වැහිලා ඉන්න බොරුව දිගටම ඔහොමම කරගෙන යන ගමන් ආච්චිගේ වරමින් සාත්‍තර කියන්න පටන් ගන්නින් කියලා. හොඳගාන කපුවේකි. ඒත් ඉතින් එහෙම කරන්න කුකුලට ඇත්තටම ආච්චි වෙයිලා නැහෙනි සුරං අයියා. ඔහේ ඉතින් ඉන්නේ මේ රටේ තනින් තන ඔය arya වෙයිලා මෙයා වෙයිලා සාත්‍තර කියන ඔක්කොම කට්ටිය ඇත්තටම යකු වෙයිලා කියලාද? ඇයි එහෙම නැද්ද? වෙයිලා? ඔව්. වෙයිලා තියනවා සාත්‍තර කියන කාට නෙමෙයි. සාත්‍තර අහන්න යන්නේ උන්ට. මාසෝනා. මේ වගේ වෙයිති හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඔව්.